හැල්ලෝ වෙල්කම් සෝල්ජර් ඉතින් කොහමද කට්ටියට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද කියලා දෙන්න හදන්නේ කොහමද අපි දන්නවා කිනටික් එකක් ගහගන්න වෙලාවට අපිට ස්ලයිඩ් කරන්න බෑ කියලා නේද? කිනටික් එකක් ගහගන්න වෙලාවට අපිට මෙහෙම බාගෙට හැමීට දුවන්න වෙන්නේ. ඒ නිසා සෝල්ජර්ස් අද කියලා දෙන්න හදන ක්‍රමය ගොඩක්ම වැදගත් වෙයි. මොකද ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න තැනකදී අපිට සර්වයිව් වෙන්න අපේ මූවමන්ට් එක ගොඩක්ම වැදගත් වෙනවා. එතකොට අපි කිනටික් එකක් ගහන්න ගත්තා මේකට ගත වෙන කාලයත් වැඩි නිසා එතකොට අපිට ඒකෙන් සර්වයිව් වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මොකද අපේ මූවමන්ට් ස්පීඩ් එක අඩු වෙන නිසා. ඉතින් සෝල්ජර්ස් එකට හොඳ ක්‍රමයක් තමයි අපිට කිනටික් එක ගහගන්න ගමන්ම කොහොමද ස්ලයිඩ් වෙන්නේ කියලා ඉගෙන ගත්තොත් ඒක ලොකු චාන්ස් එකක් නේ සගෝ. එහෙනම් ඒක තමයි සෝල්ජර්ස් අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් ලයික් එකක් දාන්න, කට්ටියක් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, කට්ටිය සෙට් වෙන්න අපේ ලයිව් ස්ට්‍රීම් වීඩියෝ යන, ඒ වගේම දාන වීඩියෝ එක සෙට් වෙලා ඉන්න දිගටම channel එකත් එක්ක ඔයාලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ඉනිසියෝ වෙත. ඉතින් සෝල්ජර්ස් මේ ක්‍රමය දැන්ටමත් ගොඩක් කට්ටිය දන්නවා ඇති. දන්නේ නැති අය ඉඩියත් කියලා තමයි අද මේ ක්‍රමය කියලා දෙන්නේ. එහෙනම් සෝල්ජර්ස් දන්න අය වගේම දන්නේ නැති අයටත් තවත් පැහැදිලි වෙන්න වීඩියෝ එකෙන් කියන්න කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඕකේ බොයිස්, මෙහෙමයි. අපි අතේ ගන් එකක් තියෙනකොට අපි මෙන්න බලන්න ස්ලයිඩ් කර කර යන්න බෑ කිනටික් එකත් එක්ක. අපි කරන්න ඕන සගෝ ගන්න අතට ඔයාගේ කඩුව හරි ඔයාගේ අතේ තියෙන පිහි හරි ඕන එකක් ගන්න. ඔයා තෝරගෙන තියෙන එක. ඊට පස්සේ සෝල්ජර්ස් ඔයාට කරන්න තියෙන්නේ මේ කිනටික් කාම එකක් තියෙන්න ඕන අපිට. ඔක්කොටම කලින් කිනටික් කාම එකක් තියෙන්න ඕන සගෝ. ඒ කියන්නේ අපේ බොක්ස් එකේ තියෙන්න ඕන එකක් හරි. හරිද? අපි කරන්න ඕන සෝල්ජර්ස් මේ කිනටික් කාම එක තියෙන ස්ලොට් එක තියෙන මෙන්න මේක මේ පැත්තට අපිට අදින්න පුළුවන්නේ. ඒක ඇදලා අතහැරියොත් කිනටික් එක ගහනවා. ඒක ඇදලා අතරින්න එපා. මේ පැත්තට ඇදගෙන සෝල්ජර්ස් ස්ලයිඩ් එකක් දාන්න. හරිද? මේ පැත්තට ඇදගෙන මොකද කරන්න තියෙන්නේ? ස්ලයිඩ් එකක් දාන්න. හරිනේ? ස්ලයිඩ් එකක් දාලා අතරින්නේ බා අතරියොත් නිකම්ම කිනටික් එක වදිනවා. මෙහෙම අදගෙන ස්ලයිඩ් එකක් දාන ගමන් අපේ මිලි වේපන් එක තියෙනව නේද? ඒකෙන් මෙන්න මෙයන් ෆයර් කරන්න. හරිද? මිලි වේපන් එකෙන් ෆයර් කරේ නැත්නම් අර විදිහට කිනටික් එක වදිනවා. නිකන් ගහන්න ගන්නවා. එහෙම නෙමෙයි. ඔන්න එනම් බලන්න සෝල්ජර්ස් මේ පැත්තට ඇද්දා ගැහුවා මිලි වේපන් ගැහුවා. එතකොට මේ කිනටික් එක වදින්නේ නැහැ. දැන් ඔහොම තප්පර 5ක් විතර ආසන්න වශයෙන් මෙහෙම ඔයා ස්ලයිඩ් කර කර ඔයාට ඕන තැනක දුවන්න පුළුවන් සකෝ. අන්න දැක්කද ඉබේම ඔයාගේ කිනටික් එක වදිනවා. ඉබේම ඔයාගේ කිනටික් එක වදිනවා. ඕකේ සෝල්ජර්ස් අපිට කරන්න තියෙන මොකද්ද? එහෙනම් ක්‍රමය මොකද්ද? එක පැත්තට අදින ඕන කිනටික් එක තියෙන ස්ලොට් එක ඊට පස්සේ ස්ලයිඩ් පාරක් දැම්ම එනට ෆයර් කරා. හරිද? ෆයර් කරන්නේ අපේ මිලි වේපන් එක. හරිනේ? ඔන්න එහෙනම් කරනවා. 1 2 3. ඕකේ සෝල්ජර්ස් අපි බලමු. බලන්න අපේ ඉබේම ඒක පිරවෙනවා. දැක්ක සෝල්ජර්ස්. එහෙනම් ඒක තමයි ක්‍රමය. මං හිතන ඔයාට තේරුණා කියලා. Let's go. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්. Go Squad. Inicio.